අද කියලා දෙන්නේ හැමෝටම වැදගත් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. කොහොමද ලස්සනට ෆොටෝ එකක් මෙන්න මේ වගේ ගන්නෙ, කොහොමද හරියට ලයිට් එක තමන්ගේ මූණට ගන්නෙ, කොහොමද එඩිට් කරන්නේ, මේ කියන දේවල් බලන්න ටට්ටක් ගාලා අපි මේ වීඩියෝ එකට. හොඳයි, මේ වැඩේට මම ඔයගොල්ලන්ට යූස් කරලා පෙන්නන්නේ මගේ ළඟ තියෙන A20s ෆෝන් එක. මේකෙන් නම් ඔයාලට බැක් කැමරා එකේ ඩෙප්ත් සෙන්සර් එකත් එක්ක කැමරා 3ක සෙටප් එකක් තියෙන නිසා මේ වගේ කැමරා 3ක ඩෙප්ත් සෙන්සර් එකත් එක්ක තියෙන ෆෝන් එකකින් නම් ඔයාලා සෙල්ෆි ගන්නවට වඩා පුළුවන්ම තරම් try කරන්න ඔයාගේ යාළුවෙක් එහෙම නැත්නම් ගෙදර කෙනෙක් ලවා ෆොටෝ එකක් මේ කැමරාවේ බැක් කැම් එකෙන් ගන්න. මොකද ඕනම ෆෝන් එකක් සෙටප් කරද්දී වැඩිම ෆික්සල් ප්‍රමාණයක් සහ හොඳටම perform කරන කැමරා නිපදවලා තියෙන මේ බැක් කැම් එකේ. ඉතින් selfie cam එක ගොඩක් වෙලාවට ටිකක් සෙන්සිටිව් එක අඩුයි. ඒ වගේම තමයි දැන් ඔයගොල්ලෝ ගොඩක් ආසයිනේ දැන් මේ වීඩියෝ එකේ පේනවා වගේම පිටිපස්ස බොඳ කරලා ෆොටෝ ගන්න. මේ පිටිපස්ස බොඳ කරලා ෆොටෝ ගන්න එකට මේ ඩෙප්ත් සෙන්සර් එකක් තියෙන. ඒ ෆෝන් එක ගොඩක් අලුත් ෆෝන් වල මේ ඩෙප්ත් සෙන්සර් එක තියෙනවා. ඒ තියෙන්නේ මේ සෙටප් එක. ඒ කියන්නේ මේ කැමරා දැන් මේ කැමරා 3ක වල මේක පේන කැමරා 3ක සෙටප් එකකින් තමයි මේ ඩෙප්ත් සෙන්සර් එකත් එක්ක ඒ පිටිපස්ස බොඳ කරන කාර්යය කරන්නේ. ඉතින් ඉස්සරහට කියන්නේ මේ ඉස්සරහ තියෙන selfie cam එකකින් මේ වගේ පිටිපස්ස බොඳ කරන දේ කරනවා නම් එයා ගොඩක්ම කරන්නේ ඒක එයාගේ තියෙන software එක through. ඉතින් ඒක දැන් ඔයාලට මේ selfie cam එකකිනුත් එහෙම කරන්න පුළුවන්. නමුත් back cam එකකින් මේ විදිහට කරනවා නම් ගොඩක්ම පහසුයි. ඔයාලට මෙන්න මේ විදිහට දැන් ඒ කියන්නේ phone එකට ගියාට පස්සේ ඔයාගේ cam එකේ live focus කියලා තියෙනවා. ඒ live focus කියලා තියෙන එකේදී ඔයාලට පුළුවන් පිටිපස්ස බොඳ වෙන එක අඩු වැඩි කරගෙන Tamanට කොච්චරක් මේ පිටිපස්ස බොඳ වෙන්න ඕනේද කියන එක දාලා ඒක මේ බ්ලර් කියන එක වැඩි කළාම පිටිපස්ස බොඳ වෙන වැඩි සාමාන්‍යයෙන් මැද්ද වගේ තියාගන්න. එහෙම තියාගෙන ඔයාලට පුළුවන් මේ පිටිපස්ස බොඳ වෙලා ටිකක් ලස්සනට Taman highlight වෙන විදිහට ෆොටෝ එකක් ගන්න. ඊළඟ කාරණේ තමයි Tamanගේ පුළුවන් හැම වෙලාවටම back cam එක use කරන්න Tamanගේ ෆොටෝ ගන්න අවශ්‍යම වෙලාවක විතර selfie cam එක use කරන්න. ඊළඟ ටිප් එක තමයි ඔයා හරියටම ආලෝකයේ එන පැත්ත හොඳින් තීරණය කරන්න ඕනේ. ඔයා ෆොටෝ එකක් ගන්න වෙලාවේ ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන් මේ කොහේ ඉඳියත් ඔයා මේ ඉර අවුව වැටෙන දේ ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ඔයාගේ ෆොටෝ එකට දරුණුවටම බලපානවා. මොකද ඔයා තද ඉර අවුව මූණට කෙලින්ම වැටෙන තැනක ඉඳලා ෆොටෝ එකක් ගත්තොත් ඔයාගේ මේ ඇස් යට කළු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ පිටිපස්සට ගොඩක් ඉර එළියේ තදින් පිටිපස්සට ඉර එළියේ වැටෙනවා නම් කැමරාවට අමාරුයි. ඔයාගේ මූණ ෆෝකස් කරලා ඒ ලයිට් හදාගන්න. එතකොට එයා පිටිපස්සට වැටිලා තියෙන ආලෝකයට අනුව ලයිට් හදද්දී ඔයාගේ මූණ කළු වෙනවා. ඒ නිසා ඔයා හැමතිස්සම try කරන්න ටිකක් ඔයා ෆොටෝ එක ගන්න තැනක නම් ටිකක් ගස්වල හෙවන වගේ තියෙන සාමාන්‍ය මැද ලයිට් එක. ඒ කියන්නේ ඩිරෙක්ට්ස් එළියේ වැටෙන්නේ නැති ප්‍රධාන ඉර එළියේ සම්පූර්ණයෙන්ම එකපාර වැටෙන්නේ නැති තැනක ඉඳන් ෆොටෝ එක ගන්න උපරිම try කරන්න. ඔයා ඒ වගේ ෆොටෝ එකක් ගන්න වෙලාවට පොඩ්ඩක් වටපිට බලන්න ටිකක් හෙවන තියෙන පිටිපස්ස ගොඩාක් සුදු වෙන ඉර අවුව වැටිලා නැති සාමාන්‍ය ආලෝකයක් තියෙන තත්වයකට ඔයාට දැන් මේ පේන විදිහට පුළුවන් ටිකක් දැන් මේ මෙතෙන්දිත් ඔයාට පේනවනේ මේ වටේම එක එක විදිහට ලයිට් කන්ඩිෂන් තියෙනවා. සමහර තැන් තියෙන ටිකක් හෙවන එකපාර ඉර එළිය වැටෙන්නේ නැති තැන. අන්න ඒ වගේ තැනකට ගිහිල්ලා ඉර එළියෙන් අර soft ඒ කියන්නේ මේ සාමාන්‍ය ඉර එළිය ටිකක් තමන්ගේ මූණට හොඳින් වැටෙන පැත්තක් තෝරගන්න. ඒක ඔයාට පුළුවන් වීඩියෝ මෝඩ් එක ඕන් කරලා පොඩ්ඩක් selfie mode එක දාගෙන හිමින් සරේ වැටේ කරකින්ද ඔයාට පේන සමහර තැන්වලදී මූණ කළුයි, සමහර තැන්වලදී හොඳට මූණ ඉර එළියට හොඳට ලයිට් අප් වෙන තැන. අන්නේ එන්නේ පොසිෂන් එක තමයි ඔයාගේ selfie එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එක ගන්න හොඳම පැත්ත. මොකද මේ පැත්තෙන් තමයි අර මෘදු වෙලා තියෙන ඉර ආලෝකය Tamanගේ මූණට එන්නේ. මේ මෘදුවට ආලෝකය ගන්න කියන්නේ අර එකපාරටම දරුණුවට එන ඉර එළියක් මූණට වැටුනහම අර ඇස්සට තියෙන කළු ගතිය නැති කරන්නේ. ඉතින් ඒ නිසා ටිකක් හෙවන තැනකදී මූණට ඉර අවු වෙන පැත්තට ඉර පැත්තට තමන්ගේ මූණ හරවගෙන ෆොටෝ සමතිස්සම ගන්න try කරන්න. එතකොට තමයි බොහොම clear detail තියෙන ෆොටෝ එකක් selfie එකක් විදියට හරි එහෙම නැත්නම් වෙන කෙනෙක්ට දීලා හරි ගන්නකොට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ගොඩක් දෙනෙක් හිතන්නේ නැතෝ ඔහේ ඉන්න තැන ඉඳන් ෆොටෝ ගන්න යනවා අන්තිමේදී පිටිපස්ස සුදු වෙලා මූණ කළු වෙච්ච ෆොටෝ එකක් තමයි ලැබෙන්නේ. ගොඩ දෙනෙක් මේ ආලෝකය ගැන හිතන්නේ නැහනේ. කැමරාකරණය කියන්නේ අනිවාර්යයෙන්ම මේ ආලෝකයත් එක්ක තියෙන දෙයක්. ඉතින් ආලෝකය තමන්ගේ පැත්තට හරියට හසුරව ගන්නවා නම් ඔයාගේ කැමරා එක පොඩි කැමරා එකක්ද ලොකු කැමරා එකක්ද කියලා ඒක ලොකුවට බලපාන්නේ නැහැ. සාමාන්‍යයෙන් රුපියල් 20000 උඩ ෆෝන් දැන් ගොඩක් අයද තියෙනවානේ. මේ ෆෝන් වල තියෙන බැක් කැම් එක පාවිච්චි කරලා හරියට ලයිට් එක මූණට ගත්තොත් ඔයාට සෑහෙන ක්ලියර් ෆොටෝ එකක් අරගන්න පුළුවන්. ඉතින් එතකොට ප්‍රධාන සහ වැදගත්ම ටිප් එක තමයි මෙන්න මේකුව ආලෝකයේ හරි තැනක ඉඳන් ෆොටෝ එක ගන්න එක. හරි. දැන් ඔයා හොඳ තැනක් තෝරගත්තා. ඔයා හොඳට එළිය මෘදු ආලෝකයක් එන හෙවන තියෙන තැනක ඉඳන් තමන්ගේ මූණ පැත්තේ ඉර ආලෝකය එන විදිහට ඔයා දැන් සකස් කරන් තියෙන ඔයාගේ වටපිටාව. හරි. ඊළඟට ඔයා ෆොටෝ එක ගන්නකොට ඔයාට ඒක තමන්ගේ කැමැත්තෙන් ආවක පැත්ත බලලා වෙන්න පුළුවන්. නැමන් කෙලින්ම කැම් එක දිහා බලලා වෙන්න පුළුවන්. තමන්ට හොඳ විදිහකට ඒ ෆොටෝ එක ගන්න. හරි. නිකන් මූණ ඔයිල් වගේ වෙලා තියෙනවා නම් දාඩිය තියෙනවා නම් ඒ දාඩිය පිහලා ලස්සනට ෆොටෝ එකකට ඉන්න වෙලාවට ඒ ටිකක් මූණේ තියෙන ෆීචර්ස් හොඳට පේන විදිහට හදාගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් තමන්ගේ ෆොටෝ එක කැප්චර් කරන්න. එක ෆොටෝ එක නෙමෙයි ඔයාට ෆොටෝ සාමාන්‍යයෙන් 7ක් 8ක් ඊට වැඩි ප්‍රමාණයක් හරි තමන් කැමති ෆෝසින් වලට වෙන කෙනෙක්ට දීලා ගන්නවා නම් එහෙම නැත්නම් selfie මේ විදිහට ෆොටෝස් ටික කැප්චර් කරගන්න පුළුවන්. හරි. ඊළඟට තමයි ඊළඟ වැදගත් දේ තියෙන්නේ. මොකද අපි ෆොටෝ එකක් ගත්ත ගමන් මේක නිකන් දැම්මහම ඒක කිසි ලස්සනක් නැහැ. ඔයා මේ ෆොටෝ එක සංස්කරණය කරන්න ඕනේ. ඒ කියන්නේ එඩිට් කරන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට කැමරාවෙම එඩිටර්ස් තියෙනවා. පොඩි පොඩි කලර් බැලන්ස් කරලා එහෙම එඩිටර්ස් තියෙනවා. අපිට ඊට අමතරව Photoshop ගන්න පුළුවන්, තව Snapseed ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් apps වර්ග තියෙනවා. එක එකනා එක එක විදිහේ soft කරන්න පුළුවන්. ගොඩාක් මූණ soft කරන මේ applications තියෙනවා. මම නම් සාමාන්‍ය ඒ වගේ ඒවා use කරලා නැහැ. ඉතින් මම පාවිච්චි කරන්නේ Snapseed. ඉතින් මේ Snapseed එකෙන් පුළුවන් අර ගොඩාක් මූණේ detail යන්නෙත් නැතුව අපිට අවශ්‍ය විදිහට color correction කරගන්න පුළුවන් මේ Snapseed කියන app එකේ. ඉතින් අපි දැන් මේක බලමු කොහොමද edit කරන්න කියලා. මේකෙදී ඔයාලට මෙතන පේන මේ styles කියන එකෙන් portrait, smooth, pop මේ වගේ ඒගොල්ලෝ හදපු preset ගොඩ හරියක් මෙතන තියෙනවා. ඒවා ඔයගොල්ලන්ට use කරන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මේ වෙලාවේදී අපි කොහොමද මේ අපිට අවශ්‍ය විදිහට tools පාවිච්චි කරන්න කියලා. මේ තියෙන tool කියන එකේ ඔයාලට පේනවා tune image, detail, curve, white balance මේ වගේ ගොඩාක් tools තියෙනවා. ඉතින් මේවා හැම එකක්ම ඔයාලා පොඩ්ඩක් apply කරලා බලන්න. මම මේ වැඩේට අවශ්‍ය වෙන මූලිකම දේවල් ටික කරලා පෙන්නන්නම්. මේ tune image කියන එකේදී ඔයගොල්ලන්ට තියෙනවා මේ මැද්ද touch කරගෙන උඩට පහළට යනකොට brightness, contrast, saturation මේ දේවල් වැඩි කරනවා. අපි පොඩ්ඩක් brightness ටික පොඩ්ඩක් වැඩි ගන්නවා. ඊට පස්සේ contrast ගතිය ලාවට වැඩි කළා. මම මේකේ තියෙන මේ highlights ගතිය පොඩ්ඩක් අඩු ගන්නවා. ඊට පස්සේ මේ ෂැඩෝ කියන එකෙන් මට පුළුවන් මූණට වැහලා තියෙන මේ ෂැඩෝ තත්ත්ව ටික. ඒ කියන්නේ මේ මූණට පේන මූණ කළු වෙනවා, ෂැඩෝ වැඩි වෙනවා. මූණේ තියෙන ටිකක් ෂැඩෝ අයින් වෙනවා. ඒ විදිහට මූණේ ෂැඩෝස් මම අයින් කරගත්තා. එතකොට මෙතනින් මම කරේ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් හදාගන්න, සැචුරේෂන් උත් පොඩ්ඩක් වැඩි කරනවා. ඒ කියන්නේ මූණට එන පාට ගතිය ඕන අපිට අයින්ම කරලා බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්නත් පුළුවන්. ඒක කරන්නේ මේ මැද්දෙන් ඇඟිල්ල එහෙට මෙහෙට කරනකොට ඔයාලට පේනවා ඩිස්ප්ලේ එකේ ටච් එක එහෙට මෙහෙට කරද්දී තමයි මේක වැඩි වෙන්නේ. සාමාන්‍ය ගත්තා ඔන්න වැඩි කරගත්තා. ඊට පස්සේ මම මේක ඕකේ කළා. හරි. ඊළඟට මේ ටූල්ස් වල තියෙනවා portrait කියලා. මේ portrait කියන එකෙන් පුළුවන් අපිට පොඩ්ඩක් මූණ ස්මූත් කරගන්න. ඔයාලට පේනවා මේ portrait කියන option එක දැම්මට පස්සේ smooth one, soft light ඒ වගේ අපිට smooth preset තියෙනවා. මේකෙන් මම smooth 2 එහෙම නැත්නම් මට හිතෙනවා soft light එක හොඳ වෙයි කියලා. ඊට පස්සේ මේ බලන්න ඔයාලට කැමති preset එක මෙතෙන් use කරන්න පුළුවන්. මම හිතනවා මෙතෙන්දී එක්ක smooth 2 එක මම මෙතෙන්ට apply කරනවා. දාලා මේ හරි ලකුණෙන් ඔයාලට ඒක okay කරගන්න පුළුවන්. ඒතකොට අර මූණේ තිබිච්ච ගොඩාක් අර තිබිච්ච තද ගතිය අයින් වෙලා ඔයාලට පේනවා මේ මූණේ තිබිච්ච තද ගතිය අයින් වෙලා ටිකක් මූණ soft වෙනවා. හරි. ඊළඟට මම තව tool එක වැදගත් tool එක මෙන්න මෙතන තියෙන curve tool එක. මේ curve tool එකෙන් මම මූණේ තියෙන ආලෝකය ටිකක් මෙතනින් මෙහෙම වැඩි කරනවා. යට පැත්තෙන් චුට්ටක් ඕන අපිට අඩු කරන්න පුළුවන්. එතකොට අර පොඩි ෂාප් ගතියක් එනවා. හරි. ඊළඟට දැන් ඔයාලට පේන මේ ෆොටෝ එකේ පොඩ්ඩක් මගේ මේ දකුණු ඇහැ පැත්ත පොඩ්ඩක් මේ හරිය කළු වෙලා තියෙනවා. මම මේ ඇහැ විතරක් සිලෙක්ට් කළා. ඒ ඇහැ විතරක් හදන්නයි හදන්නේ. එතකොට ඒකට අපි යන්නේ මෙන්න මෙතන තියෙන මේ selective tool. ඔයාලට ඕනම තැනකට මේ area එක විතරක් අරගෙන ඔන්න දැන් ඒතර පොඩ්ඩක් brightness වැඩි ගන්නවා. ඊට පස්සේ contrast ගතිය චුට්ටක් අඩු කරනවා. ඒ වගේ අපිට අදාළ තැන්වල විතරක් සිලෙක්ට් කරපු තැන් විතරක් හදන්න මේ selective color කියන tool එකෙන් පුළුවන්. අපි හිතමුකෝ ඔන්න දැන් තව selective එකක් කරගත්ත කියලා. ඒක දානවා මේ පැත්තකට මෙන්න මේ හරියට. දාලා එතන තියෙන saturation brightness වැඩි කළොත් ඔයාලා පේනවා ඒ area එක විතරක් ටිකක් තද වෙනවා මේ. අපිට ඊට පස්සේ ඒක brightness ඕනනම් වැඩි කරන්න පුළුවන්, brightness අඩු කරන්න පුළුවන්. ඒ විදිහට අපිට අදාළ තැන් ටික විතරක් අපිට පුළුවන් select කරගෙන contrast, brightness, saturation ද කියන එක හදන්න. ඉතින් මේක මුලින්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඔයාලට. නමුත් ඔයගොල්ලෝ ටික ටික මේක වැඩ කරද්දී ඔයගොල්ලන්ට මේක තේරෙන්න ගන්නවා. හරි. මේ තියෙන මේක පොඩ්ඩක් display එක තද කරන් ඉඳිහම ඔයාලට මූලික තිබිච්ච විදිහයි අලුත් edit එකයි පේනවා. දැන් මෙතන මම මූණට හොඳට එළිය වෙන්න ගත්ත නිසා ලොකු edit එකක් කරන්න අවශ්‍ය නැහැ. පොඩි පොඩි light setups ටිකක් හදාගත්තාම ටිකක් හොඳ out එකක් එනවා මේ ඔයාලට පේනවා. ඉතින් මේ විදිහට තමයි මම පොඩි edit එකක් දාගත්තේ. ඊට පස්සේ ඉතින් අපිට ඕන නම් මේක පුළුවන් crop කරගන්න. මෙතන මේ crop කියන tool එකට ගියාට පස්සේ ටිකක් යටින් එච්චර වැඩක් නැහැ නම් මේ උඩ ටික විතරක් පේන්න. ක්‍රොප් එකක් දාගන්නවා. හරි. අන ක්‍රොප් එකක් කළා. ඕකේ. ඊට පස්සේ අපිට මේ තව ටූල්ස් ගොඩාක් මෙතන තියෙනවා. ඔයාලා මේකට ෆ්‍රේම්ස් දානවා, මේකට ෆ්‍රේම් ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන ෆ්‍රේම්ස්. ඊට පස්සේ මම මේකට ෆ්‍රේම් දාන්නේ. ඊට පස්සේ මම මෙතන ඔයගොල්ලන්ට එක්ස්පෝට් කරන්න කලින් තව මේකේ තියෙන දේවල් ටිකක් පෙන්නනවා. මේ මේකෙන් බ්ලර් කරන්න ලේ කියන්නේ මේවාට බ්ලර් කරන්න බැරි කැම් එකක් නම් මේක. ඔයාලා මේ ලෙන්ස් බ්ලර් කියන එකෙන් පුළුවන් වටේ බ්ලර් කරගන්න. ඉතින් මේවා හැම එකම පොඩ්ඩක් යූස් කරලා බලන්න. එහෙම යූස් කළා කියලා ගැටලුවක් නැහෙනේ. මේකෙන් ගොඩාක් දේවල්. ඒ කියන්නේ ෆොටෝ එකට සෑහෙන දේවල් කරන්න පුළුවන් මේ Snapseed කියන ඇප් එකෙන්. ඒ නිසා මේක try කරන්න. අර ෆොටෝග්‍රැෆි වලදී ෆොටෝ ගද්දි මං කොයි විදිහට රයිට් කන්ඩිෂන් හරියට ඇප්ලයි කරලා ෆොටෝ ගන්නවද? දැන් මම ෆොටෝජෙනික් කෙනෙක් නෙමෙයි. නමුත් ඔයගොල්ලන්ගේ තියෙන ටැලන්ට්ස් එක්ක ඔයගොල්ලන්ට ගොඩාක් ලස්සන ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඉතින් මං Snapseed වල තව තියෙන ඉස්සරහට කරන්න පුළුවන් දේවල් තව කතා කරන්නම්. ෆයිනලි ඔයාලට මේක එක්ස්පෝට් කියන එකෙන් සේව් කරන්න පුළුවන්. නැත්නම් කෙලින්ම ෂෙයා ගිහිල්ලා Facebook හෝ ඔයා කැමති මීඩියා එකකට ඔයාලා ෂෙයා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් මේ වගේ වටින වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙන්න ගන්න ඉක්මනටම පහළ තියෙන subscribe button එක press කරන්න. ඒ වගේම මේක notification එක ආපු ගමන් notification එකක් එන්න නම් එතන තියෙන bell icon එක press කරලා all කියන තැන click කරන්න. එතකොට තමයි ටක් ගාලා වීඩියෝ එකක් ආපු ගමන් ඔයාට notification එකක් එන්නේ. ඔයාට වැදගත් හැම වීඩියෝ එකක්ම. ඉතින් අමතක කරන්න එපා. ඉක්මනටම subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරන්න. අනිවාර්යයෙන්ම පහල comment section එකේ දාන්න මේක ඔයගොල්ලන්ට වැදගත් වුණාද වැදගත් වුණේ නැද්ද තව මොනවාද ඔයගොල්ලන්ට මේ වගේ දේවල් වල දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ ඉල්ලීමක් කළොත් එimhe ඔයගොල්ලන්ගේ මේකට හොඳ ප්‍රතිචාර තිබුණොත් මේ වීඩියෝ එකට මම photography course එකකුත් මේකට ගේනවා. මගේ තියෙන DSLR කැමරා වලින් කොහොමද photography කරන්නේ මේ photography වලට එන්න ආසයට මොනවාද ඉගෙන ගන්න තියෙන දේවල් වගේ දේවලුත් මම කියලා දෙනවා. ඉතින් හැමෝටම තියෙන phone එකනේ ගොඩක් දෙනෙක් නිතර use කරන්නේ. ඉතින් ඒ නිසයි මම ඔයගලන්ට අද ෆෝන් එකෙන් මේ වැඩේ කරන්න හැටි කියලා දුන්නේ. ඉතින් try කරන්න. හැමතිස්සම ලස්සන දෙයක් නිර්මාණශීලී දෙයක් කරන්න try කරන්න. තමන්ගේ photos වගේම ඔයා landscape photography කරන හැම එකම ටිකක් ලස්සනට edit කරලා photography දැනුම දිනු කරගන්න පුළුවන් ප්‍රධානම වෙලම තමයි තමන් ළඟ තියෙන ෆෝන් එක. තමන්ට කැමරාවක් නැහැ කියලා දුක් වෙන්න එපා කිසිම වෙලාවක. ඔයගොල්ලන්ට පුළුවන් අතේ තියෙන කැමරාවෙන් මූලික දේවල් පටන් ගන්න. ඊට පස්සේ නිර්මාණශීලීත්වය වැඩි වුණාට පස්සේ කැමරාව කියන්නේ ටූල් එකක් විතරයි. මෙවලමක් විතරයි. ඉතින් මේ මෙවලම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. මූලික දැනුම හදාගත්තට පස්සේ ෆෝන් එකෙන් වැඩේ පටන් ගමු. එහෙනම් හැමෝටම ජයව. ලස්සන ෆොටෝ ටිකක් අරන් Facebook දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් නම් අවශ්‍ය හැමදේම යටින් කමෙන්ට් කරන්න මෙන්න මේ දේවල් ඕනි කියලා අනිවාර්යයෙන්ම දෙනවා. තව වීඩියෝ එකකදී එහෙනම් නැවත හමු වෙමු.